ඔන්න මං ඔයාලට කලින් වීඩියෝ එකෙන් කිව්වා වගේම සරලව තරඟ වලට යන එක නවත්තන්න කවුරු හරි හිතා මතාම මේ වැඩේ කරා කියලා මඩුව ළඟ වැටලා තියෙන කවරේ දකින කිරි පුතා ලෙලි බඩට කියනවා ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් අමාරුවෙන් අමාරුවෙන් මාස්ටර්ගේ හිත රිද්දන්න බැරිකමට සරා තරඟ වලට යන්න පිටත් වුණා. සරා මේ ඉන්න තත්ත්ව නිසා සරාව තරඟ වලට සහභාගී කරගන්න මාස්ටර් අකමැති වෙනවා. ඉතින් සිද්ධ වෙච්ච දෙයට මාස්ටර්ගෙන් සමාව ඉල්ලන සරා තරඟ වලට යන වැඩේ පැත්තකට තියලා ආයෙම පොළොනේ මඩුවට එනවා ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් ඒ වෙනකොටත් කවුරුම හරි මේ වැඩේ කඩා කප්පල් කරන්න හිතා මතාම බඩේල යන මොනව හරි දාලා කියලා කිරි පුතාලා දැනගෙන අවසන්. ඉතින් අමාරුවෙන් මඩුවට එන සරාට මඩුව ළඟ වැටලා තිබ්බ කවරයක් පෙන්නලා සිද්ධ වෙලා තියෙන දෙත් කියන කිරි පුතා උඹලට මේක මේ හතුරෙකුට කියලා හිටියේ කුකුළු මුදලාලි බින්දුවයි විතරයි නිසා දැන් උනුත් නැති නිසා කවුරු මේ වැඩේ කරන්න ඇද්ද කියලා සරාගෙන් අහනවා. ඉතින් ඒ වෙලාවේ මුල ඉඳලම අපි කලායතනෙට එනවට අංචි යද්දි සුරංගය නේද කියලා කියන කවඩියගේ කතාවට සරා සුරංගයව සැක කරන්න ගන්නවා ඔයාලට බලා ගන්න පුළුවන්. ඒ කොහොම වුණත් මේ වැඩේ හරියටම කරේ සුරංගයයි කියලා කියන්න සරාලට සාක්ෂි නැති නිසා මේ දෙත් කැලැපතර සීනක වගේම සුරංගයගේ කටෙන්ම කියව ගන්න සරාට උමනා වෙනවා. ඉතින් නාඩගම්කාරයා ඉස්සරහට මොඩ සුරංගයට ආයෙමත් කලාතනේ පස් පා ගන්න බැරි වෙන තැනට වැඩ සිද්ධ වෙන නියමිතයි. ඉතින් හැමදේම හැමෝටම කලින් දැනගන්න දිගටම රැඳිලා ඉන්න ගොසිප් ස්ටුඩියෝ සමග. තවත් වීඩියෝවකින් මම හම් වෙනකන් අදට මං ගිහින් එන්න. ඔයාලට සුබ දවසක්.